SLT Mobitel Unlimited Max. මාසෙටම රුපියල් 988යි. ඵලය නෙවෙයි සෑම් ලැබෙන්නේ. හැබැයි නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය නම් පළ කරනවා. රුවන් තමයි මුලින්ම මනාපය පළ කළේ. රුවන් 85 අභිභවා යා යුතුයි සෑම් කියන තැන ඉඳලා ඔබ ලබා දෙන මනාපයක්ද? නෑ, ආත්මපතිම නෑ. ඇත්තටම සාරංග එක දෙයක් කියන ඕනේ. දැනට පස් දෙනාම හොඳටම ගායනා කරා. ඒ කියන්නේ තරඟ කරුම පස් දෙනාටම අපි තුන් දෙනාම එක දිගට වෝට් කරා. ඇත්තටම අපිත් අසරණයි. මොකද මේ තරගේ ස්වභාවය අනුව තුන් දෙනා ඉදිරියට ගෙනියන්න පුළුවන්. හැබැයි මගේ හිත කියනවා මේ වෙලාවේ මේ පස් දිනාම ගෙනියන්න පුළුවන් නම් මේ පස් අපි දන්නේ නැහැ තව ඊළඟට ගායනා කරන්න එන්න කෙනා. හැබැයි ඔහුත් ගායනා කරොත් ඒ විදිහටම අපි කියන්නේ හය දෙනාම මේ තරගේ ඉදිරියට ගියා නම් හොඳයි කියලා. සෑම් දුකයි, මොකද ඔබ දක්ෂයෙක්. ඔබට හොඳ හැකියාවක් තියෙනවා. මොකද සමාන තැන්වලදී සමහර වෙලාවදී සාරංග අපිට රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් වලට සමහර වෙලාවටදී අපි යටත් වෙන්නේනවා. මනුස්සකම අපේ හදවතේ තියෙනවා, හැඟීම් දැනෙනවා, හදවතට ඒවා ඇනෙනවා. නමුත් සමහර වෙලාවට මම කිව්වා වගේ ඒ තීරණවලදී අපි හිට ගන්න ඕනේ. ඒක තවන් අවබෝධ කරගන්න ඕනේ. ඒ තමන්ට හානියක් නෙමෙයි නොකරන්නේ. අපි ඒක නීතියට සහ ඒ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් වලට ගරු කිරීමක් වශයෙන්. ඉතින් අපි තුන් දෙනාම වාගේ ගායනයට කැමති.
හැබැයි මේක තම තරගේ ස්වභාවය. All the best වාගේ අනාගතයට. Thank you sir. නිරෝෂා. සෑම් ඇත්තටම ඔබට තියෙන හරියට විහිදෙන හඬක්. හරිම පැහැදිලි වතුර වගේ එක. හැම වචනයක්ම හරි හොඳට ඇහෙනවා. සහ මම එක දෙයක් තමයි මම දැක්ක හරිම සෑම් හරි උනන්දුයි. මේ තරගය තුළ මම දැක්ක උනන්දුම ළමයෙක් තමයි සෑම්. හරි උමනාවෙන් කැපවීමෙන් තමන්ගේ අවුට්ෆිට් එකේ ඉඳන් තමන්ගේ තමන්ගේ පර්ෆෝමන්ස් එක තමන් තෝරගන්න ගීතය ඒ සියලු දේවල් ගැන හරි අවබෝධයෙන් සහ තමන්ගේ හඬට ගැළපෙනම හැමදාම සෑම් කිව්වේ එදා කිව්වෙත් ඔහුගේ හඬට ගැළපෙන ගීතයක් අද කියන්නේත් ඔහුගේ හඬට ගැළපෙන මොකද ඔහුගේ පරාසය පෙන්වන්න පුළුවන් ඔහුගේ තියෙන ගායන හැකියාව පෙන්වන්න පුළුවන් ඇත්තට මේ කම්පිටිෂන් එකක් ඇතුළේ ඒක නෙවෙන්න ඕනේ සාරංග කියන්නේ අපි තෝරගන්න ගීතය තුළින් අපේ තියෙන උපරිමම පෙන්වන්න පුළුවන් වෙන සෑම්ට සෑම් ඇත්තටම මේ දේ හොඳින්ම කරා මට දුකයි පෞද්ගලිකව දුකයි ඔබ මේ තරගෙන් අද සිට නැති වෙන එක ගැන මොකද ඔබ වැනි උනන්දුවක් තියන අය ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා කෙසේ නමුත් සුබ පතනවා සෑම් ඔයාව අවතක්සේරු වෙලා නැහැ අපේ කාගෙන්වත් ඒ නිසා ඔයා හැමදාම ඔයා හොඳ ඒ තැන ඉඳලා තමයි අද වේදිකාවෙන් සමගන්නේ කියලා තමයි මට කියන්න තියෙන්නේ Thank you madam අමත් සෑම් කිව්වගේම අද දවසේ ගායනා කරපු පස් දෙනාම දැනට ගායනා කරපු අය ඇතුළු පස් දෙනාගේම ගායනන් ඇත්තටම හොඳයි ඒ වගේම ඉතින් මේක තමයි තරගයේ ස්වභාවය ඉතින් නමුත් මට කියන්න තියන්නේ අර ඔබට ගායනා කරන්න පුළුවන් ඒ පරාසයත් එක්ක තාමත් හොඳ දෙයක් ඔයාට හොඳ දේවල් ටික කරන්න පුළුවන්කමකුත් තියෙනවා මම හිතනවා ඉතින් තරගයේ ස්වභාවය මේක වුණාට ඔයාට මේ තරගයෙන් අයිකුණාට පස්සේ ඔයාට දැන් අඳුරගෙන තියෙනවා තවත් ඔයාගේ ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මම හිතනවා ඉස්සරහට ඉදිරියේදී කරන්න තියෙන වැඩවලට තවම මහන්සි වෙන්න මේ මේකට මහත් අරගෙන මහන්සි වුණා වගේම එතකොට ඔයාගේ ඔය සීනට ඔයාට යන්න පුළුවන් වෙයි God bless you Thank you sir Sam දුකෙන් වුණත් Sam ඉතින් මොකද කරන්නේ නේ ඇතර බවසාරංගේ මේ විදියට අද දවස වෙනකම්ම වේදිකාවට ගොඩ වෙනකම් මං වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරපු මහන්සි වුණු දිවාරයන් ඔබලා මං එක්කම හිටපු මගේ බිරිඳව මතක් කරන්න ඕනේ එයා තම ඇතරම මගේ හැම දෙයක්ම ප්ලෑන් කරේ එයා ඇතරම ගොඩක් ස්තුතියි සුදු ගොඩක් ස්තුතියි වයිෆ්ගේ පවුලේ කට්ටිය එතකොට මගේ යාළුවෝ ගොඩක් ස්තුතියි හැමෝටම අද නැන්දම්මත් ඇවිල්ලා ඉන්නවා අද නැන්දම්මත් ඇවිල්ලා ඉන්නවා ඇතරම මන්න මාව අමතකුණා කියලා දැම්ම දෝස් මුරේ දානවා ඔව් නැන්දම්මගේ ඕඩරේ කරගන්න බැරි වුණා ඕඩර් එක හරියට කරගන්න බැරි වුණා නැන්දම්මගේ ඕඩර් එක අර ෆස්ට් ඕඩර් එක හරියට දැම්මා ඒක එදා දුන්නනේ හොඳටම රටටම ඇහෙන්න කිව්වනේ ඔව් මාව අමතක වෙලා නෑ නෑ පුතේ ඔයා දක්ෂයි මම දන්නවා ඒක මේ ඔයාට තව ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා හිරු ස්ටා වගේ මේ වගේ වැඩසටහනකටත් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා අපිටත් ජය ඕගොල්ලොන්ටත් ජය සතුටුයි ඉතින් කිසිම දුකක් නැහැ මම දන්නවා මගේ බෑන දක්ෂයා කියලා අතරම ගොඩක් ස්තුති හැමෝටම මම ප්‍රසංග වේදිකාවේ ඉන්න කෙනෙක් සාරංගයි අතරම මගේ යාළු හැමෝටම ගොඩක් ස්තුති ආදරේ හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා සියලුම බෑනවරුන්ගේ සීනේ නේ නැන්දම්ම කෙනෙක්ගෙන් එහෙම අහගන්නවා කියන්නේ එහෙනම් සෑම් ඔබ මතක හිටින චරිතයක් වුණා ඔබට නිපුණත්වයේ ප්‍රවීණයන්ගෙන් ඉතාම හොඳ සහතිකයක් ලැබුණා ඉතින් අර කිව්වත් වගේ ජය වේවා අපි ආය දවසක හමුවෙමු Thank you sir